දෙදස් දහයේ විසිි පස්වැනි බහුවරණ ප්‍රශ්නය. රසානික ප්‍රතික්‍රියාවල චාලක විද්‍යාව සම්බන්ධයෙන් පහතදී ඇති කුමන වගන්තිය සත්‍ය වේද. පළවැනි වගන්තිය, ප්‍රතික්‍රියාවක සීග්‍රතාව සඳහා වන ඒකක, ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ මත රඳ පවති. ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවේ ඒක, ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ මත නෙවේ නඳදා පවතින්නේ. ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව මිනුම් කරන ආකාරය මත. එකයන්නේ යම් කිසි අවස්ථාවක, යම් කිසි ප්‍රතිික්‍රියකය කොහෝ පල කොහෝ සාන්ද්‍රණය පදනම් කරගෙන ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව නිර්ණය කරනවනම් සීග්‍රතාවේ ඒකකේ සාන්ද්‍රණය ක අඩගුවෙනම්. එතකොට කාලේ මිනුම් කළේ තප්පරවලින්න්නම් සීග්‍රතාවේ ඒකවල තියෙන්නේ තප්පරයට කියලා. කාලේ මිනුම් කළේ පෑවලින්න්නම් ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවේ ඒකක පවතින්නේ පෑට කියලා. වගේ මයි ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව, ප්‍රතික්‍රියකයකොහෝ පලයකොහෝ මවුල ප්‍රමාණය පදනම් කරගෙන නිර්ණය කලා නම් ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව ඒකකවල සාන්ද්‍රනයක නෙවේ ප්‍රතික්‍රාවේ සීග්‍රතාවේ ඒකවල අඩංගු. එන්නේ ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව ඒක කළ අඩංගුවන්නේ මවුල. තුර අපිට පැහැදිලි ප්‍රතික්‍රියාවක සීග්‍රතාවේ මිනුම් කිරීම සඳහා පදනම් කරගන්න වෙනස සහ ඊට අදාළ වෙනස සිදුවීමට ගත වූ පාලයමැනීමට යොදාගන්නා ඒකකේ මත ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවේ ඒකක තීරණය වෙනව කියෙන්. ඒ අනුවපිට පැහැදිදිී පළවෙනි ප්‍රකාශය අසතතියයි. දෙවැනි ප්‍රකාශය සමස්ත තුිත රසානික සමීකරණය භාවිතයෙන් ඕනෑම ප්‍රතික්‍රියාව සීග්‍රතාව, සඳහා ගනිතමය ප්‍රකාශණයක් ලිවී හැකිය අපි ගෙනගන්නවා මේ ප්‍රකාශය අසත්‍යයයි කියල ප්‍රතික්‍රියාවල සීග්‍රතා නියම ප්‍රකාශන ලියන අවස්ථාවේදී. ප්‍රතික්‍රියාවක, ගලිත රසාානික සමීකරණය දැනගත්තට අපිට ප්‍රතික්‍රියාවේ සීග්‍රතානියම ප්‍රකාශනය හරියට මලි යන්න බැහැ. එනිසා දෙවැනි ප්‍රකාශය හසත්‍යය බව පැහැදිලි. තුංවනි වගන්තිය උෂිනත්වය වැඩිවීමත් සමඟ සියලු ප්‍රතික්‍රියාවල සීග්‍රතා වැඩිවේ. තුංවනි වගන්තිය සාමාන්‍යෙන් සත්‍යයයි කියලයි සලකන්නේ. හතර්වැනි වගන්තිය බහු පියවර ප්‍රතික්‍රියාවක සමස්ත සීග්‍රතාවය සියලු පියවරවල සීග්‍රතා මතරදාා පවති ප ගනගත්තා ාලකරසායනය මස්ට්‍ර ලාසකෙදී යම් කිසි බහුපියවර ප්‍රතික්‍රියාවක සීග්‍රතාවේ තීරණය වෙන්නේ සෙමිම්ම සිදුවන ප්‍රතික්‍රියාපියවරේ සීග්‍රතාවය මත කියන. එය අනුව හතයිනි වගන්තිය අසත්තියත්. පස්සනි වගන්තිය ප්‍රතික්‍රියාවල ආරම්භක සාන්ද්‍රණය වෙනස් වී මේදී ප්‍රතික්‍රියාවක සක්‍රීණ ශක්ති වෙනස් වේ. ප්‍රතික්‍රියාවක සක්‍රේ ශක්තිය වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් වනොත් හෙම නැත්තං ්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වෙනස් වෙන නැහේ ඒය අනුව පස්වනි වගන්තිය අසත්තියයි. එතකොට මෙ දීලතියන වගන්ති අතරින් සත්‍යය වගන්තිී විදිර සලක්ඩ පුළුවන්, තුංගනි වගන්තිය එනිසම ප්‍රශ්නණනි වැදි පිළිතුර අංකතුන. ඒ වනත් ඇත්තටම ගත් තුංගනි වගන්ති අසත්තියයි. එන්සයිම සහභාගීවන ප්‍රතික්‍රියයා වලදී ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය වැඩි වෙනොට ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව, තරා උෂ්ණත්වයක් දක්වා වැඩිවෙලා ඊට පස්සේ ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව උෂ්ණත්වය වැඩිවීම සමඟ අඩුුවෙනවා. එතකොට තුංවනි වගන්තිය, උෂ්නාත්්‍යය වැඩිවීමත් සමඟ එන් සහිම සහභාග නෝන ප්‍රතික්‍රාවල සීග්‍රතා වැඩිවේ කියල තිබනන් තමයි සීයට සීයක් නිවැරදි වගන්තිය වෙන්නේ. එතකොට මේ තියෙන තත්ත්වයට දේදී මේ දීලතියන වගන්ති පහෙන් සත්්‍යය වීමට වැඩීරකඩත් තියෙන්නේ තුංවනි වගන්තිය නිසයි gan gantiवि hasadti